of music. ජාතික ජනබලවේගේ අපේක්ෂාව මොකද්ද? අපේ තරුණ પરම්පරාව හොඳ නැනවත් પરම්පරාවක් බවට පත් කරලා මේ රට ගොඩනැගීමේ මේ කාර්යයේදී විශාල ලෙස කාර්යභාරයක් ඉටු කරන තරුණ પરම්පරාවක් බවට අපේ තරුණ પરම්පරාව පත් කරන්න ඕන. අපේ කාලේ අපි දැකලා තියෙනවා අපේ දරුවෝ විනාශයට පත් වෙලා තිබෙනවා, අපේ දරුවෝ අතරමං වෙලා තිබෙනවා, දරුවන්ගේ අනාගතය මුළුමනින්ම කඩා කප්පල් වෙලා තියෙනවා. දෙමව්පිය සෝසුසුම් මැද දරුවෝ ගැන කල්පනා කරනවා. කල්පනා කරන්නේ නැද්ද? ලොකු කොල්ලට මොකද කරලා දෙන්නේ? ලොක්කලට කසාදයක් බඳලා දෙන්නේ කොහොමද? කල්පනා කරන්නේ. එනිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මුළුමනින්ම ආදායම් මාර්ගයක් අපේ දරුවන්ට අහිමි කරලා තිබෙනවා. එනිසා අපි ආණ්ඩුවක් හදා ගන්න ඕන. මොකද්ද? දෙමව්පියන්ට බයක් සැකක් නැතුව තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇදෙන ආණ්ඩුවක් අපි හදන්න ඕන. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් කියන්නේ අන්න එහෙම ආණ්ඩුවක්. ඒ විතරක්ද? ඊළඟ මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඕන? විශාලම එක දරුවන්ට උගන්වන එක, දරුවන්ට හොඳ ජීවිතයක් අරන් දෙන එක. දෙක මොකද්ද අපේක්ෂා කරන්නේ? ඊළඟ කීයක් හරි ඉතුරුනෝ, කීයක් හරි හොයාගත්තොත් ට්‍රයි කරන්න මොකද්ද? ගේ චුට්ටක් හොඳට හදාගන්න. එහෙම නෙවෙයි නේද? ඊළඟ අපේ ලොකු බලාපොරොත්තුවක් වෙනවා ගෙයක් හදාගන්න. සාමාන්‍යයෙන් අපේ ගම්වල තියෙන මොකද්ද? නොතමි ඉන්න ගෙයක් තිබ්බොත් ඇති. ඒකෙන් කියන්නේ මොකද්ද නේද? අපි දැකලා තියෙනවා ගෙවල් නේද? වහින කාලෙට මොකද වෙලා තියෙන්නේ? කුස්සියේ තියෙන බඩු ටික ඔක්කොම කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? සාලේ නේද? නේද? එහෙම නේද? නේද? බේසම තව තැනක, කෝප්පේ තව තැනක නේද? කුස්සියේ තියෙන බඩු ඔක්කොම මොකද? සාලේ. ඒ කියන්නේ මොකක් සිද්ධ වෙලා තියෙන අපිට? අපිට අවශ්‍ය නැද්ද නොතෙමි ඉන්න වාතාශ්‍රය සහිත, ඉඩකඩ සහිත නිවහනක් ඕනේ නැද්ද මිනිස්සුන්ට? හැබැයි අපි දන්නවා කන්න හත අටක් යන ගයක් හදාගන්න ඊටත් වැඩියිනේ. අත්තිවාරම දාලා කොච්චර කාලයක් තියෙනවද? බිත්තිනම් වල කොච්චර කාලයක් තියෙනවද? වහල ගහලා කොච්චර කාලයක් තියෙනවද? දොරවලු වල දාලා කොච්චර කාලයක් තියෙනවද නේද? ඕ ගම්මුල ගොඩක් ගෙවල් වලට ගියොත් මොකද වෙලා තියෙන්නේ? මිදුල තාම බිමට කොන්ක්‍රීට් එක දාලා නැහැ, බිමට ටයිල් එක අල්ලලා නැහැ, උළුවස්ස තියලා තියෙන දොර ජනෙල් අහි කරලා නැහැ. එහෙම නේද? වහල ගහලා තියෙන සිවිලිමක් ගහලා නැහැ. එහෙම නැද්ද? බාගෙට හදපු ගෙවල්. එහෙම මිනිස්සු ජීවත් වෙන්න ඕනද? පරම්පරාවක් දෙකක් ගෙයක් හදන්න වලිකන්න ඕනද? එහෙම ඕනේ නේද? ලෝකේ දියුණුවයි සම්මත රටවල හැම පවුලකටම වාතාශ්‍රය සහිත, ඉඩකඩ සහිත නිමහනක් තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? මුළු ජීවිත කාලෙම අපි පොරබදනවා ගෙයක් හදාගන්න. සාර්ථක වෙලා තියෙනවා ගම්වලට ගිහිල්ලා බලන්නකො. වැඩිපුර තියෙන බාගෙට හදපු ගෙවල්. අම්මා තාත්තා කතා වෙනවා කවදා මේක ඉවර කරගන්න හම්බ වෙයිද? කතා වෙන්නේ නැද්ද? කෙල්ලගේ කසාදට කලින් හුණු ටික ගාගත්තොත් හොඳයි කියන්නේ නැද්ද? කියනෝනේ නේද? කෙල්ලගේ කසාදට කලින් හුණු ටික ගාගත්තොත් හොඳයි. කෙල්ලගේ කසාදට කලින් තීන්ත ටික ගාගත්තොත් හොඳයි කියන්නේ නැද්ද? එහෙම කියනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අපිට හරියම නිවහනක් නැහැනේ. ඇයි අපිට ගෙයක් දොරක් හදා ගැනීම සමත් වෙන ආදායම් මාර්ගයක් අපිට නැහැ. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවාස සලස්මක් කරනවා මේ රටේ සෑම පවුලකටම. නොතෙමි ඉන්න වාතාශ්‍රය සහිත, ඉඩකඩ සහිත නිවාසයක් ලබා දීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක වගකීමක්. ඒ වැඩේ අපි කරන්න ඕන මේ රට පුරවැසියන්. මේවා නිකන් අර නේද සත්මහල් ප්‍රාසාද නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ගෙයක් දොරක් ඕන නේද? අපි මිනිස්සුන අපිට එමෙ ගෙයක් දොරක් ඕන නැද? ඒක අපි හදන්න ඕන. එහෙනම් නොතෙමි ඉන්න ගෙයක් දොරක් ඕන. ඊළඟ මොකද කල්පනා කරන්න? ඊළඟ විශේෂම කල්පනා කරනවා නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන. සාමාන්‍යයෙන් අපි හිතන හැම වෙලාවෙම මොකද්ද? ලෙඩක් දුකක් හැදෙන්න එපා. ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා අපි කල්පනා කරනවා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ අපේ රටේ? අපේ රට මන් දැක මේ ළඟදී වාර්තාවක් තිබුණා ජනගහණයෙන් 48%කට. ඒ කියන්නේ දෙකෙන් එකක් බැලුව ජනගහණය. බෝන වෙන රෝග වලින් පෙළෙන ජනතාවක් ඉන්නේ. එක්කෝ සුගර්, සීනි, එක්කෝ ප්‍රෙෂර්, එක්කෝ කොලෙස්ටරෝල් නැද්ද? ඒකනේ විශාල ලෙඩක් ලෙඩක් හඳම් බවට පත් වෙලා තිබෙනවා අපේ රටේ ජනතාව. දැන් බලන්නකෝ අපි ගෙදරකට ගිහුවාම, ඉස්සර අපි ගෙදරට ගිහුවාම තේ එකක් බොමුද කියලා අහනවා. මොකද කරන්නේ? තේ එක දෙනවා. දැන් ගෙදරකට ගිහුවාම තේ එකක් බොමුද? හා දෙවෙනි ප්‍රශ්නේ මොකද අහන්නේ? අඩු සීනිද වැඩි සීනිද? ඒ අහන්නේ ඇයි එහෙම? ඇවිල්ලා ඉන්න කෙනා ගැන සුවර් නැහැ.
ඔය නොකියාහන්න මොකක්ද ඔය? ඔයා සුගර් කාරයෙක්ද? ඔයාට දිය වැඩියාව තියෙනවද නැද්ද මට කියන්න නේද? ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ අපි? සෑම පුරවැසියෙකුටම විවිධ ලෙඩ වලින් පිරෙන ජනතාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක ව්‍යසනය. අපේ රටේ ජාතිය ලෙඩ වෙලා තියෙන්නේ. හරිද? අපිට යහපත් සෞඛ්‍ය පුරුදුනේ, අපිට හොඳ පෝෂණාරදායක ආහාර වේලක් නැ නේද? සෞඛ්‍ය අධ්‍යාපනයක් නැ, රෝහලට ගියොත් අපිට බෙහෙත් ටික නැ, අවශ්‍ය පරීක්ෂණ අපේ කෙරෙන්නේ නැ. එහෙම නම් මොකද වෙන්නේ? ඉතින් ලෙඩ වෙනවනේ. දැන් සාමාන්‍ය වාර්තාවල කියනවා අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 20%ක් විතර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒකෙන් දරුවෝ 5 දෙනෙක් ගත්තොත් එක දරුවෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. අර කෙසඟ වුණු, වැහැර වුණු නේද ලොකුට බඩාපු දරුවෝ ඉන්නව නේද? අම්මා තාත්තගෙන මොකද්ද? කේතගේ අපලි කියලා. ඉතින් දොරේ ගහනවා මොකද්ද? ආද නෙවෙයි හෙට කියලා. දොරේ ගහලා හරියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒකත් ගහමු. හැබැයි ප්‍රශ්නේ මොකද්ද වෙලා තියෙන්නේ? දරුවට හරියම ආහාර වේලක් නැහැ. ඉතින් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ට නිරෝගී සම්පන්න ශරීරයක් නැත්තම් එයාට ලෙඩ රෝග වැළඳෙනවා වැඩි. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගැබිණි අම්මලාට. අපේ රට ගැබිණි අම්මලාගෙන් ඒ 20%කට වඩා වැඩි ප්‍රමාණයක් රක්තහීනතාවෙන් පෙළෙනවා. ලේහිගයි. අවශ්‍ය නැ ලේ ටිකනේ. ඉතින් දරුවා දරු ගැබේ. අම්මට ලේ ටිකනේ. දැන් අම්මත් ලෙඩයි දරුවත් ලෙඩයි. ඒ කියන්නේ මොකද්ද? අපේ මේ විශාල ලෙස අපේ ජාතිය ලෙඩ වෙන ප්‍රධාන හේතුව තමයි අපිට හරියම පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ නේද? සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නකොට කියන මොනවද? අපිට විටමින් තියෙන්න ඕන, ප්‍රෝටීන් තියෙන්න ඕන, ඛනිජ මේ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන නේද? කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕන කියලා අපිට නේද උගන්වනවනේ. හැබැයි උගන්වන එකයි gedara patpatai බැලුවොත් නේද? අපිට එහෙම ප්‍රෝටීනුත් නැහැ, එහෙම ඛනිජත් නැහැ, එහෙම විටමිනුත් නැහැ. ලොකු බත් පිඟානකුයි මොනවා හරි දෙයකුත් එක කනවා. ඕකනේ කරන්න උදේව. ඉතින් ජාතිය ලෙඩ වෙන එක පුදුමයක් නෙවෙයිනේ. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනකම තිබෙන්නේ? හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්න ඕන පුරවැසියන්ට. පෝෂ්‍යදායී ආහාර වේල තමයි නිරෝගී සම්පන්න ජීවිතයේ පළමු අවශ්‍යතාවය. දැන් බලන්නකො අපි අපහාස කරන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා 75යි. අපේ ගමේ 75 වෙනා කෙනා කොහොමද? නේද? අපේ ගමේ 75 කෙනා සාමාන්‍යයෙන් අපි ගම්වල කියන වලපයයි ගොඩපයයි වගේ කියලා කියනවනේ නේද? නේද? ඒ කියන වයසයි නේද? වැහැරුණු බව අපිට පේනවා. හැම රැළවැටලා කොන්ද ටිකක් කුදු වෙලා නේද? ඒ ශාරීරික ස්වභාවය. හැබැයි අරගොල්ලන්ට එහෙම නැහැනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් තියෙනවා. ගම්වල අපිට එහෙම හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ල වැඩියෙන් ජීවත් වෙනවා, අපි අඩුවෙන් ජීවත් වෙන්නේ. ඔන්න අන්තිමට ආණ්ඩුව හදලා මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ ඉන්න කට්ටිය වැඩිපුර ජීවත් වෙනවා. ආණ්ඩුව හදන්න ඡන්ද දීපු අපේ අය අඩුවෙන් ජීවත් වෙනවා. අපේ ආයුෂ කාලයත් අඩුයි, මතක තියාගන්න. නැත්තම් කියයිද අප්පා? නැත්තම් කියයිද වජිරාභේවර්ධන අවුරුදු 87 වෙනකන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියලා? ගෙන ඒගොල්ලෝ හිතන 87 වෙනකොට කෙනින් ඉදී කියලා හිතන්නකො. හැබැයි ගම්වල 87 වෙනකොට සාමාන්‍යයෙන් ගත්තොත් නේද 7 අවුරුදු දානේ වගේ නිකන්. මම කියන්නේ මේ වෙන්න කෙනෙක් නෙමෙයි නිකන්. ගත්තොත් එහෙම නෙවෙලා තියෙන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ පුරවැසියන් හොඳ ආහාර වේලක් නැහැ. හොඳ සෞඛ්‍යයක් නැහැ. නේද? බෙහෙත් ටිකක් තියෙනවද? පරිශ්‍රණයක් කරනවද? මේ පළාත් වැස්සිරිලා පහුගේ කාලේ අපිට මතකයි වකුගඩු රෝගේ. එයා පැත්තේ මෙදවච්චෙන් තමයි පටන් ගත්තේ නේද? පළවණු වකුගඩු රෝගී 90 ගණන් වල හම්බුණා මෙදවච්චි. අද රට පුරා මේ වකුගඩු රෝගේ පැතිරලා තියෙනවා. සවුන්ඩ්ස් වලට වඩා මේක හොඳයි වගේ. අමාරුයි නේද? වකුගඩු රෝගේ පැතිරලා තියෙන හැම තැනම නේද? මොකද සිද්ධ වෙලා තියෙන අපිට හොඳ සෞඛ්‍ය සේවයක් නැහැ. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදන්නේ කොහොමද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කල්පනා කරන්නේ පුරවැසියන්ගේ ජීවිතේ එකක්, පාලකයන්ගේ ජීවිතේ තව එකක් කියලා නෙවෙයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැම වෙලම කල්පනා කරන්නේ පාලකයන්ගේ ජීවිතත් පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියලා කියන්නේ. හැබැයි මේ ආණ්ඩුව කියලා කියන්නේ මොකද්ද? මේ ආණ්ඩුව කියලා කියන්නේ පාලකයන්ගේ ජීවිතේ ටිකක් නේද
සියලු වරදාන වරප්‍රසාද පෝෂණය සමාජයටගත අධිපෝෂණය නේද මේ තියෙන ජීවිත පාලකයට තියෙනවා පුරවැසියන්ට හරියමං ආහාර වේලක් නේ එනිසා අපි හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් හොඳව පරම ආයුෂ අරගෙන ජීවත් වෙලා මැරෙලා යන ජීවිතයක් අද අපි කිව්වට අපි පරම ආයුෂ ගත කරන්නේ නැහැ තව ජීවත් වෙන්න තියද්දි අපි මැරෙනවා බෙහෙත් ටික නැතුව මැරෙනවා ඉන්ජෙක්ෂන් එක නැතුව මැරෙනවා ඔපරේෂන් එක හරියට කරගන්න බැරුව මැරෙනවා මැරෙන්නත් එහෙම කොච්චර මැරෙලා තියෙනවද ඉස්පිරිතාලට ගියපුවාම නේද කකුලේ ඔපරේෂන් එකට ගියේ ඊට පස්සේ අද ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා කකුල ඔපරේෂන් එක කරාම මොකද්ද විෂ බීජයක් ගිහිල්ලා කියන්නේ යන්නේ කකුල ඔපරේෂන් එකට අන්තිම වෙන මොකදලා තියෙන්නේ විෂ බීජයක් ගිහිල්ලා කියලා නේද ජර්ම් එකක් ගිහිල්ලා කියලා හැමදාම වෙලා නැද්ද මේක ඇයි පිරිසුදු නැහැ පරීක්ෂණ කරියට කරෙන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ අපේ ජීවිත ගම්වල ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායින් කරන්න මේ පාලකයෝ ඒගොල්ල හැමදාම ඔය කඹුර කඹුර ඔය ජීවත් වෙන්න කියලා උරුම කරලා තියෙන ජීවිතයක් තියෙන්නේ අපේ අපේක්ෂාව තමයි නැවත කියන්නේ පාලකයාගේ ජීවිතත් ජනතාවගේ ජීවිතත් එකක් නෙවෙයි නේද දෙකක් නෙවෙයි එකක් දැන් සලකන්නේ මොකද්ද පාලකයාගේ ජීවිතේ වෙනයි ජනතාවගේ ජීවිතේ වෙනයි අපිට අවශ්‍යයි ජනතාවගේ ජීවිතයත් පාලකයාගේ ජීවිතයත් එක ලෙස සලකන ආණ්ඩුවක් ඕනේ නැද්ද අන්නේ ආණ්ඩුව තමයි අපි හදන්න ඕන ජාතික ජන බලවේගය ආණ්ඩුව